Datsun Redi-Go කියන්නේ Renault Nissan එකමුතුවෙන් quid එකට පස්සේ එළිදැක්වුණු A platform එකේම තවත් වාහනයක්. එකම engine එක භාවිතා කිරීම ඇතුළුව මේ වාහන දෙකේ සමානකම් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මතු පිටින් බැලුවත් මේ වාහන පදවල බැලුවත් හඳුනා ගන්න නොහැකි තරම් මේ වාහන දෙක වෙනස්. අද අපි කතා කරන්නේ වෙනස් නමුත් quid එකේම සොහොයුරාවන Datsun Redi-Go එක ගැනයි. මේකේ design එක සාම්ප්‍රදායික budget hatchback design එකට වඩා වෙනස් futuristic design එකක්. මේ වාහනේ concept model එකේ තිබ්බ body shape එක සහ බොහොමයක් දේවල් මේ නිෂ්පාදන මාධ්‍යයේ දකින්න පුළුවන්. නමුත් concept model එකේ තිබ්බ headlights විශේෂයෙන්ම tail light design එක මේ නිෂ්පාදන මාධ්‍යයේ body design එකට match නොවන සාමාන්‍ය lights වලට මාරු කරලා තියෙනවා. ඇත්තෙන්ම මේ වාහනේ නිෂ්පාදන මාධ්‍යයේ ඒ අලංකාර concept model එකට බොහෝ දුරට සමාන උනත් මේ light වල තියෙන වෙනස නිසා මේකත් තවත් සුළු design වෙනසක් තියෙන සාමාන්‍ය budget වාහනයක් වගේ. Concept model එකේ තිබ්බ tail light design එකවත් නිෂ්පාදන මාදලියේ තිබ්බා නම් මේ වාහනේ look එක ගොඩක් වෙනස් වෙන්න ඉඩ තිබුණා. මේ වාහනේට එන daytime running lights වල එළිය ගොඩක් අඩුයි. දිවා කාලයේ පේන්නේ නැති තරම්. මේක ඇත්තටම factory fitted වුණත් හොඳ aftermarket accessory එක තරම්වත් quality එකක් දකින්න ලැබෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් කියනවා Redi-Go එක ජපන් තාක්ෂණයෙන් නිපදවලා තියෙන්නේ quid එක යුරෝපියන් නැත්තම් ප්‍රංශ තාක්ෂණය කියලා. නමුත් මේ වාහන දෙකේ තියෙන්නේ එකම තාක්ෂණය. මේවා ඉන්දියන් ජපාන් ප්‍රංශ සියලු දෙනාම එකතු වෙලා ඉන්දියාව ලංකාව වගේ බජට් කාර් මාකට් ටාගට් කරලා මුළු වාහනේ 95%කටත් වඩා ඉන්දියාව තුලදී නිපදවපු වාහන. මේ වාහනේ ටෝල් බොයි ඩිසයින් එකක් තියෙන්නේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 185ක්. ක්විඩ් එකට වඩා මිලිමීටර 5ක් වගේම Honda Vessel වගේ ක්‍රොස්ඕවර් එකකටත් වඩා උසයි. ක්විඩ් එකේ තිබුණු කොස් කටින් එක තවත් ඉදිරියට යාම Redi-Go එකේ දකින්න පුළුවන්. ක්විඩ් එකේ වගේ මේකෙත් එක වයිප් එකයි තියෙන්නේ. ඒ තනි වයිප් එක ක්විඩ් එකේ ඩබල් ලාම් වයිප් එකක්. නමුත් Redi-Go එකේ එක සිංගල් ලාම්. හැබැයි ක්විඩ් එකේ නැති වුණත් මේකේ වයිප් කන්සෝල් එකට ප්ලාස්ටික් කවර් එකක් තියෙනවා. ඒ වගේම මේ වාහනේ ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර විතරයි යතුරුෙන් අරින්න පුළුවන් කී හෝල් එකක් තියෙන්නේ. පැසෙන්ජර් සයිඩ් එකේ දොරවත් පිටිපස්සේ බූට් එකවත් පිටින් යතුරුෙන් අරින්න බෑ. රිමෝට් සෙන්ටර් ලොක් පහසුකම ලැබෙන්නේ නැහැ. මේ නිසා පාක් කරලා තියෙන අවස්ථාවක වගේ ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර බ්ලොක් වුණොත් වාහනේට ඇතුල් වෙන කිසිම විදියක් නැහැ. ඒ නිසා මේ වාහනේ ගත්තර පස්සේ අනිවාර්යයෙන්ම ආෆ්ටර් මාකට් රිමෝට් සෙන්ටර් ලොක් සිස්ටම් එකක් සවි කරගන්න වෙනවා. ක්විඩ් එක වගේම මේකෙත් එම වර්ගයේම නට් තුනක් තියෙන 13 ඉන්ච් රිම් තියෙනවා. ඒ නිසා ක්විඩ් එක වගේම මේකටත් ඇලෝ වීල්ස් හොයන්න ටිකක් අමාරුයි. නමුත් මේ වාහන වැඩිවීමත් එක්ක ඉදිරියේදී මේ ඇලෝ වීල් ප්‍රශ්න විසඳෙන්න ඉඩ තියෙනවා. ක්විඩ් එකේ වගේම මේකෙත් පිටිපස්සේ එක රිවර්ස් ලයිට් එකයි තියෙන්නේ. මේ වාහනේ තියෙන ටෝල් බොයි ටයිප් උස ඩිසයින් එක නිසාත් සීට් පොළව මට්ටමට වඩා ගොඩක් උසින් සවි කරලා තියෙන නිසාත් වාහනයට නගින්න බහින්න ඉතා පහසුයි. ඒ වගේම සීට්ස් කම්ෆර්ටබල්. ඉදිරිපස සීට්ස් වල උස මහත කෙනෙක් නම් ටිකක් ඉඩ මති ගතියක් තියෙනවා. සෙන්ටර් කන්සෝල් එකේ ඩිසයින් එක නිසා ඉදිරිපස ගමන් කරන අයගේ කකුල් ඒකේ වදින ගතියකුත් තියෙනවා. ඉස්සරහ සීට් පිටිපස්සටම ගත්තත් පිටිපස් සීට් වල ක්විඩ් එකට වඩා නම් ඉඩ තියෙනවා. ඒ වගේම හෙඩ් රූම් එකත් ක්විඩ් එකට වඩා වැඩි. ක්විඩ් එකේ වගේම මේකෙත් පිටිපස්සට රිට්‍රැක්ටබල් සීට් බෙල්ට්ස් නැහැ. නමුත් දිගටම පාවිච්චි කරන්න නැතිනම් ඔතල එල්ලලා තියන්න හුක් එකක් තියෙනවා. නමුත් සීට් බෙල්ට් පාවිච්චි කරන වාහනයක නම් මේක හරි ප්‍රැක්ටිකල් සොලූෂන් එකක් නෙමෙයි. පිටිපස්සේ ලගේජ් ස්පේස් එක ලීටර 222ක් වෙනවා. හැබැයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ බූට් ලිප් එක ගොඩක් උස වීමයි. ඒ නිසා බඩු බාන්න පටවන්න දෙකට නැමිලා කොන්දෙන් බර උස්සන්න වෙනවා. පිටිපස් සීට්ස් ඉදිරියට නැමලා ලගේජ් ස්පේස් එක වැඩි කරගන්නත් පුළුවන්. මේ සීට් වල ලොක් එක අරින්න එන්නේ බාල විදියට නයිලෝන් නනුවක් විතරයි. මේ වාහනයට ෆුල් සයිස් ස්පෙයා වීල් එකකුත් ජැක් එකකුත් ලැබෙනවා. ඇතුළත නිමාව ගත්තොත් ක්විඩ් එක වගේ ඩාර්ක් කලර්ස් නැතුව ගොඩක් ලයිට් කලර්ස් පාවිච්චි කරලා නිමවපු ප්‍රබෝධමත් හැඟීමක් ඇති කරන ගොඩක් සරල ඉන්ටීරිය එකක් කියලා කියන්න පුළුවන්. හැම දෙයක්ම වගේ ප්ලාස්ටික් වලින් නිමවලා තියෙන්නේ. නමුත් ඉකොනොමි ග්‍රේඩ් වාහනයක් විදියට හොඳ ෆිට් ඇන් ෆිනිෂ් එකක් තියෙනවා. නමුත් වාහනේ පිලර්ස් වල දොරවල් වල ආදී බොහෝ තැන් වල වියදම අඩු කිරීමට ප්ලාස්ටික් කවර්ස් නොමැතිව යකඩ තහඩු එක්ස්පෝස් කරලා පේන්ට් කරලා තියෙනවා. මේක එක පැත්තකින් බැලුවොත් වෙනසක් වගේම අමුතු අලංකාරයක් ගෙන දෙනවා. නමුත් බලන බොහෝ දෙනෙකුට මේක බාල විදියට වියදම අඩු කරගන්න හදපු ඉන්ටීරියර් එකක් කියන අදහසයි එන්නේ. ඒ වගේම දොරවල් වල පොකට් වල වගේ බඩු දැම්මොත් මේ තහඩුවේ වැදිලා තැලෙන්න පේන්ට් එක හීරෙන්න උනත් ඉඩ තියෙනවා. වාහනේ උස සහ උසින් සවි කරලා තියෙන සීට් නිසා කාර් එකකට වඩා උස වාහනයක යනවා වගේ හැඟීමක් එනවා. බොනට් එකේ ඇන්ගල් එක, වින්ඩ් ස්ක්‍රීන් එකේ පිහිටීම, ලොකු වීදුරු ජනේල ආදී නිසා ලොකු වාහනයක වගේ අවට ඉතා හොඳින් පේනවා. ඇත්තටම කිව්වොත් ක්විඩ් එකේ SUV ලුක් එකක් තිබුණාට ක්විඩ් එකට වඩා SUV හැඟීමක් Redi-Go එකේ ඇතුලේ ගමන් කරනකොට දැනෙනවා. මේ වාහනේ තියෙන ක්විඩ් එකේ දකින්න ලැබෙන මැනුවල් AC පැනල් එකමයි. ලුක් එක පැත්තෙන් බැලුවොත් නොබ් සහ ස්විචර්ස් වල ක්විඩ් එකේ තරම් ප්‍රීමියම් ෆිනිෂ් එකක් නම් නැහැ. නමුත් ක්‍රියාකාරීත්වය ඇතින් ක්විඩ් එක වගේම කැබින් එක හොඳට කූල් කරන්න මේ සිස්ටම් එක ප්‍රමාණවත්.
මේ සිස්ටම් එකේ විශේෂත්වයක් වන්නේ පිටිපස්සේ මගින් වෙත එල්ල කරපු ක්ලෝස් කරන්නෝ හරවන්න නොහැකි සෙන්ට්‍රල් එයා වෙන්ට් එකක් තිබීමයි. මේක පිටිපස්සේ මගින්ට ගොඩක් විට ලොකු පහසුවක්. නමුත් පිටිපස්සේ කවුරුත් නැති වෙලාවක හෝ පිටිපස්සේ මගින්ට AC එකට අකමැති අවස්ථාවකදී මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වාහනයේ රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙන CD USB රේඩියෝ එකක් තියෙනවා. නමුත් ක්විඩ් එකේ වගේ LCD ඩිස්ප්ලේ එකක් Bluetooth navigation වගේ පහසුකම් නම් ලැබෙන්නේ නැහැ. 12 volt power outlet එකක් තියෙනවා. ඉදිරිපස දොරවල් වලට පමණක් power shutters පහසුකම් ලැබෙනවා. නමුත් center lock පහසුකම් නම් ලැබෙන්නේ නැහැ. Dashboard එකේ දොරවල් වලත් බඩු දැමිය හැකි විවිධ ප්‍රමාණයේ compartment boxes, cup holders, bottle holders රාශියක් දකින්න පුළුවන්. නමුත් ක්විඩ් එක තරම් ඉඩ ප්‍රමාණයක් නම් නැහැ. මේ වාහනේ දිගින් සහ පළලෙන් ක්විඩ් එකට වඩා පොඩි. ඒක ඇතුළත cabin space එකනොත් පේනවා. මේ කුඩා බව වගේම වාහනේ උස traffic එකේ ගමන් කරනකොට පහසුවක්. වාහන අතරින් ලේසියෙන් ගමන් කරන්නත් අඩු ඉඩක park කරන්නත් පුළුවන්. මේකේ තියෙන්නේ adaptive electric power steering system එකක්. ඒ නිසා speed එක අනුව steering එකේ stiffness එක වෙනස් වෙනවා. traffic එකේ වගේම highway එකේ එළවෙනකොටත් ඒක පහසුවක්. ඒ වගේම clutch එක lightweight. වාහනය highway එකේ තරම්ම stable නෑ. වාහනේ උස නිසා වේගයෙන් වංගු වල ගමන් කරද්දී නම් ලොකු body roll එකක් තියෙනවා. brake උනත් ඒකාකාරී නැහැ. යටට යද්දී එකපාරම වැඩියෙන් වදිනවා. ක්විඩ් එකේ වගේම රිවර්ස් ගියර් එක left side එකේ තියෙන්නේ. යට knob එක උස්සලා රිවර්ස් එකට දාන්න ඕන manual gearing system එකක් තියෙන්නේ. හැබැයි gear ratios ක්විඩ් එකට වඩා වෙනස්. ඒ නිසා පදවන විදිය අනුව traffic එකේ සමහර විට ටිකක් වැඩියෙන් ගිය මාරු කරන්න වෙයි. මේ වාහනේ බරත් ක්විඩ් එකට වඩා අඩුයි. ඒ නිසා නගරයේ භාවිතයේදී ක්විඩ් එකට වඩා සුළු ඉන්ධන ඉතිරියක් තියෙනවා. සන්මත තත්ත්ව යටතේ ලීටරයට කිලෝමීටර 25.17 පමණ ඉන්ධන කාර්යක්ෂමතාවයක් පෙන්වුවත් සාමාන්‍ය භාවිතයේදී එමගේ ලීටරයට කිලෝමීටර 18ක් පමණ වෙනවා. මීටර් කන්සෝල් එකේ සාමාන්‍ය ඇනලොග් ස්පීඩෝමීටර් එකක් ලැබෙන්නේ. නමුත් ක්විඩ් එකේ නැති ඩිජිටල් ටැකෝමීටර් එකක් තියෙනවා. ඊට අමතරව shift indicator එකකුත් ලැබෙනවා. ටැංකියේ ඉන්ධන වලින් යන්න පුරුවන් දුර ඉන්ධන කාර්යක්ෂමතාව වගේ තොරතුරුත් මෙහි දැක්වෙනවා. ආරක්ෂාව ගැන කතා කළොත් මේ වාහනේ driver side එකේ airbag පහසුකම් ලබා දීලා තියෙනවා. ඊට අමතරව වාහනේ ස්ට්‍රක්චර් එක ශක්තිමත් කිරීම, අඩු දුරකදී නවතින වැඩ දියුණු කරපු බ්‍රේක් පද්ධතියක්, සස්පෙන්ෂන් සිස්ටම් එකේ ඉම්ප්‍රූවමන්ට්ස් වගේ තවත් පහසුකම් තියෙනවා. මේ වාහනේ තියෙන්නේ ක්විඩ් එකේ තියෙන එන්ජින් එකම තමයි. මේක රෙනෝ නිසාන් සහයෝගයෙන් හදපු 3 සිලින්ඩර් 800cc තයිමින් චේන් ඩ්‍රිවන් එන්ජින් එකක්. මෙතනින් බ්‍රේක් කොයිල් මට්ටම බලන්නත් මදි ප්‍රමාණය එකතු කරන්නත් පුළුවන්. මේ වින්ස්ක්‍රීන් වොෂර් ටැංක් එක, එයා ෆිල්ටර් එක, රේඩියේටර් කැප් එක. මේකේ තියෙන්නේ බේසික් කේබල් වලින් වැඩ කරන හෙඩ්ලයිට් ලෙවල් ඇඩ්ජස්ටර් එකක්. මේ එන්ජින් ඩිසයින් එකේ දුර්වලතාවයක් තමයි එන්ජින් ඔයිල් ඩිප්ස්ටික් එකත් එන්ජින් ඔයිල් කැප් එකටම සවි කරලා තියෙන එක. එතකොට හැම් වෙලෙම කැප් එක අරින නිසා ඇතුළට කුණු වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම කැප් එක උස්සනකොට ඒක උඩ ෆ්‍රේම් එකේ වදිනවා. ඒ නිසා අපහසුවෙන් ඇල කරලා ගන්නකොට ඩිප්ස්ටික් එක නැමෙන්න ඇමරෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් මේ එන්ජින් එකට පාවිච්චි කරන්නේ SAE 5W30 වර්ගයේ එන්ජින් ඔයිල්. නමුත් ලංකාවේ ඩීලර් රෙකමෙන්ඩ් කරන ඔයිල් ග්‍රේඩ් එකක් පාවිච්චි කළත් ප්‍රශ්නයක් නැහැ. ඔයිල් ලීටර 2.5ක් පමණ අවශ්‍ය වෙනවා. සෑම කිලෝමීටර 5000කට වරක් මාරු කරන්න ඕන. ක්විඩ් එකේ වගේම මේකෙත් එන්ජින් එක වැඩ කරනකොට පිටතට ටිකක් සද්දේ වැඩි. ඒ වගේම වයිබ්‍රේෂන් එකකුත් තියෙනවා. නමුත් ක්විඩ් එකේ තරම් එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තියෙන ශබ්දය උරාගන්න මැටීරියල් මේකට ඇතුළත් කරලා නැහැ. ඒ නිසා වාහනේ ඇතුළට එන්ජින් එකේ සද්දේ ක්විඩ් එකට වඩා වැඩියෙන් ඇහෙනවා. ඒ වගේම වෙනත් පිටර ශබ්ද ඇහෙනෙක් ගත්තත් ක්විඩ් එකේ කැබින් එක රෙඩි-ගෝ එකට වඩා සයිලන්ට්. ක්විඩ් එකේ වගේම මේකෙත් එන්ජින් එකේ වැල් කවර් එකත් සම්ප එකත් ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. රෙඩි-ගෝ එක ක්විඩ් එකට වඩා මිලිමීටර 5ක් උසින් වැඩි. ඒ නිසා බිම වදින්න තියෙන අවස්ථාව තවත් අඩුයි. නමුත් දුෂ්කර රළු මාර්ගවලදී බිම වදින්න අවස්ථාවක් තියෙනවා. මේ ගැන තවදුරටත් දැනගන්න ක්විඩ් එකේ වීඩියෝ එක බලන්න. අපි ඒකේ බිම් වදින්න පුළුවන් අවස්ථා වැඩිදුරටත් පරීක්ෂා කරලා බලමු. මම මේ වාහනේ අරන් දැන් වන්නත් වගේ වෙනවා. මේ වාහනේ ගන්න කලින් තිබුණා තව චුටි චුටි කාර් ටිකක් ස්ටඩි කරා. ඒත් ඒකෙන් මට කම්ෆර්ට් ලෙවල් එක නොයි size එක නෙවෙයි full consumption ඔක්කොමත් එක්ක මේක තමයි මට set වෙන මොනවාද මචං බලපු වාහන මචං කෙනක ඔයා compare කරා කිව්වනේ මොනවාද වගේ මචං කොයි වගේ මම බැලුවා Picanto එක Quid එක බැලුවා Alto එක Ion එක බැලුවා ඒ series එක තමයි මේකත් එක්කම compare කරා series එක ඒ ටික බලලා compare කරලා අර මට ගැළපෙන විදිහට set වුණේ set නේ මේක මේ කාර් එක මට මේක සාමාන්‍ය පිකප් එක ඇතිද කොහමද 800cc එන්ජින් එකක් තියෙන්නේ කොහමද 800cc මේක ෂේප්
කියන්නේ within the city limit මේක ඕකේ මොදන් ඉනෆ් වගේ. ඒකනේ අදින් අදිය ට්‍රැෆික් ට්‍රැෆික් තියෙනවානේ. ඔව් මචං කොහෙද කඳු තියෙන පැත්තක එහෙම නිකන් නුවර නුවර එළිය එහෙම ගිහිල්ලා බැලුවද? ආ ලාස්ට් එක වගේ ගියා. හා කඳු අද්දන්න ඒකනේ එහෙම ඉෂුව එකක් නැහැ. හොඳට යනවා කාර් එක ස්මූත් එක යනවා. ස්මූත් එක යනවා. AC ඔෆ් කරන්න හැම උනාද එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ හතර දිනක්ම කියන්නේ සාමාන්‍යයෙන් ෆුල් දාලා ගියා. ප්‍රශ්නයක් නැහැ නේද? අවසාන වශයෙන් අපි redi-Go එක ක්විඩ් එකත් එක්ක සංසන්දනය කළොත් redi-Go එක ක්විඩ් එකට වඩා දිගින් පළලින් අඩුයි. ඒ නිසා ට්‍රැෆික් එකේ ගමන් කරන්නත් පාක් කරන්නත් ලේසි. ඒ වගේම redi-Go එකේ ටර්නින් රේඩියස් එක ක්විඩ් එකට වඩා අඩුයි. ක්විඩ් එක ට්‍රැෆික් එකේ එලවන්න ලේසි වාහනයක්. නමුත් redi-Go එක ට්‍රැෆික් එකේදී ක්විඩ් එකට වඩා පිරියවරක් ඉදිරියෙන් ඉන්නේ. redi-Go එකේ වාහනය වගේම සීට් උසයි. ඒ වගේම වින්ඩ්ස්ක්‍රීන් එකෙන් සහ දෙපැත්තේ වීදුරු වලින් ගොඩක් ලොකු ඇන්ගල් එකකට පිටත පේනවා. මේ නිසා උසින් අඩු කෙනෙකුට කාන්තාවකට වුණත් මේ වාහනය පහසුවෙන් පදවන්න පුළුවන්. ඒ වගේම සීට් උසින් සවි කරලා තියෙන නිසා නගින්න බහින්න වුණත් වඩා පහසුයි. වයසක කෙනෙක් redi-Go එකට වඩාත් කැමති වේ. හෑන්ඩ්ලින් අතින් ගත්තොත් ක්විඩ් එක redi-Go එකට වඩා ඉදිරියෙන් ඉන්නවා. redi-Go එකේ උස ඩිසයින් එක නිසා බොඩි රෝල් එක වැඩි. ඒ වගේම ක්විඩ් එකේ ගියර් රේෂියෝස් උනත් redi-Go එකට වඩා ටිකක් ෆාස්ට් ඩ්‍රයිව් කරන්න හොඳයි. කොහොම නමුත් අඩු වේගවලදී නම් මේ දෙකේ හෑන්ඩ්ලින් වල ලොකු වෙනසක් නැහැ. සස්පෙන්ෂන් ගැන කතා කළොත් redi-Go සහ ක්විඩ් දෙකේම ගමන් පහසුව ගොඩක් දුරට එකම වගේ. නමුත් උස අඩු නිසා බොඩි රෝල් එක අඩු නිසා සස්පෙන්ෂන් ක්විඩ් එකේ ටිකක් සොෆ්ට් නිසා ක්විඩ් එක සැප පහසුව අතින් මදක් ඉදිරියෙන් ඉන්නවා. වාහනේ නිමාව අතින් ගත්තොත් මේ වාහන දෙකම එකම මට්ටමේ තියෙන්නේ. නමුත් ටච් ස්ක්‍රීන්, බ්ලූටූත්, රිමෝට් සෙන්ටර් ලොකින් වගේ පහසුකම් තියෙන්නේ ක්විඩ් එකේ විතරයි. ඒ වගේම ක්විඩ් එකේ කැබින් එක ඇතුළේ බූට් එකෙත් ඉඩකඩ වැඩි. ඒ නිසා පහසුකම් අතින් නම් ක්විඩ් එක ඉදිරියෙන් ඉන්නවා. වාහන දෙකේ පිටත පෙනුම ගත්තොත් redi-Go එකේ concept model එකේ ඉතා ලස්සන අලුත් futuristic design එකක් තිබුණා. නමුත් production model එකට එනකොට අපි මුලදී කතා කළා වගේ ඒකේ තිබ්බ light designs වෙනස් කරලා සාමාන්‍ය විදිහේ lights හරි කරලා තියෙනවා. මේ වෙනස නිසා මේ වාහනේ තිබ්බ විශේෂත්වය දැන් නැහැ. අනිත් පැත්තෙන් quid එක බැලුවොත් සාම්ප්‍රදායික විදිහේ SUV inspired design එකක් තියෙනවා. නමුත් redi-Go එකේ production model එකත් එක්ක බැලුවොත් ඇත්තරම quid එකේ design එක ඉදිරියෙන් ඉන්නවා. නගරයේ භාවිතයේදී redi-Go එකේ ක්විඩ් එකට වඩා සුළු ඉන්ධන ඉතිරියක් තියෙනවා. නමුත් හයිවේ එකේදී ක්විඩ් එකේ ඉන්ධන ඉතිරිය සුළු වශයෙන් වැඩි. ඒ නිසා සමස්තයක් විදිහට ගත්තොත් දෙකේම එකම වගේ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා නිගමනයකට එන්න පුළුවන්. මිලාතින් ගත්තොත් ක්විඩ් එක redi-Go එකට වඩා මිලින් වැඩි. සාරාංශයක් විදිහට ගත්තොත් redi-Go එක නගරයේ භාවිතය පැදවීමේ පහසුව අවම් මිලාදීන් ඉදිරියෙන් ඉන්නවා. නමුත් සියල්ල සලකා බැලුවොත් ක්විඩ් එක redi-Go එකට වඩා ඕවර්ඕල් හොඳ වාහනයක්. කම්පිටිෂන් එක බැලුවොත් මයික්‍රෝ පැන්ඩා මේ වාහන දෙකටම වඩා මිලෙන් අඩුයි. ඒ වගේම ගෙවන මුදලට ගොඩක් ඔප්ෂන්ස් ලබා දෙනවා. පාවිච්චි කරපු වාහන බැලුවොත් මේ මිලටම Nissan Sunny FB15 වගේ quality Japan sedan car එකක් ගන්නත් පුළුවන්. මේ ගැන වැඩිදුරටත් තොරතුරු දැනගන්න අපේ Renault Quid review එක බලන්න අමතක කරන්න එපා. YouTube එකේ elakiri.com කියලා search කළොත් අපේ ඔක්කොම වාහනවල reviews ඕගලන්ට බලන්න පුළුවන්. මේ channel එකට subscribe කරන්න අමතක කරන්නත් එපා. අපේ මේ redi-Go review එක වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුටත් වාහන ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන හැමෝටමත් උදව්වක් වෙයි කියලා හිතනවා. අපේ elakiri.com එකේ automobile forum එකට auto.elakiri.com කියන link එක හරහා කෙලින්ම එන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන වාහනය ගැනත් ඕගලන්ට තියෙන වෙනත් වාහන, මෝටර්සයිකල් ආදිය ගැන තියෙන ප්‍රශ්නත් එතන සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් තවත් දවසක හමු වෙන අදහසින් ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.